மே வருஷ மெதிவரன் அவருக்கு தான் ஜாதகத்திலே மெதிவரன் அனிவாரியன் பெயர்த்தணும் சியல்லட்டம் வட வெதகத்தே தமாய் ஏ மெதிவரன் சந்தா அவசிய முதல் பிரதிபாதன நிச்சித வசேன் அப்படி தாவுரு கரகண்ட ஓனே மே சம்பந்தேன் அப்பேரட்டே மேத அத்தக்கீம் சுபதாயி நே தங்கி அவருந்தே மார்த்து தாசாயிட்ட பெற அப்பேரட்டே பலாத்பாலன ஆயத்தன துன்சிய திஸ் ஹத்தரக மெதிவரன பவத்வன்ட அனிவாரியன் இதில திபுணா அப்பே நீதி அடுத்து ஹெவை மெதிவரன இக்கக்கத் பவத்துவே நே இகரதுன் ஹேத்துவதமாய் சல்லி நே கேல அப்பி உசாவி கேயா சல்லி நே கேல மெதிவரன பவத்வன் பேகேல கியனுவானாங்க ஏனாங்க ஏராட்டே பிரஜாதந்திரவாதே கொயத்ம நே இது அப்பி உசாவி கேயா ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලි තීරණයක් දුන්නා මේක කරන්න බෑ අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කරලා තියෙනවා මැතිවරණ පැවැත්වීම සඳහා ඒ නිසා ප්‍රමාදයකින් තොරව මේ මුදල් මැතිවරණ කොමිෂන් සභාවට ලබා දෙන්නේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ මේ රටේ ඉහළම උසාවිය පැහැදිලි නියෝගයක් කළා මුදල් ඇමතිතුමාට හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට කරේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ප්‍රතික්ෂේප කළා. එතකොට හරි පුදුම දෙයක් වුණා. මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මැතිතුමා දියුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් සොයා ගැනීම අභියෝගාත්මකයි කියලා. ඒක ලෝක වාර්තාව किसीम प्रजातंत्रवादी रटक मेताक्दुरट रटे महाभांडागारे नियोजनेकरण निलधारिया रटे इहलम अधिकरणेट दूरुं प्रकाशया किदिरिपत्करलने कुहेम किसीम कलक किसीम रटक मेतिवरण संदहा सल्ली सेवीम अभियोगात्मकाई केला किसीम रटक किसीम दावसक नोयच्च दयाक्तमाई अपे रटे उने इतो नेक लोकवार्ता හැබැයි අපිට කිසෙත් ආඩම්බර වෙන්න පුළුවන් වார்த்தාවක් නෙවෙයි. දැන් මේ අවුරුද්දේ පැවැත් වෙන මැතිවරණ ගැන කොයි එකද? ජනාධිපතිවරණයක්ද පාර්ලිමේන්තු මැතිවරණයක්ද? මේ සම්බන්ධයෙන් කතිකාවක් රටේ ඇති වෙලා තියෙනවා. ඇත්ත වශයෙන් අවුලක් නැති තැන අවුලක් නිර්මාණය කිරීමේ උත්සාහයක් මේක. කිසිම සංකූලතාවයක් ඇත්ත වශයෙන් නැහැ. මේ අවිනිශ්චිතභාවය පැන නගින්නේ රජයේ පැත්තෙන් කළා තිබෙන පරස්පර ප්‍රකාශ නිසා. මොනවද පරස්පර ප්‍රකාශ? විසයි 23 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නොවැම්බර් 13 වෙනිදා. ඒ කියන්නේ 20 24 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා 20 23 නොවැම්බර් 13. එතනදී ගරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය මේ දෙකම පවත්වනයි කියලා මේ අවුරුද්දේ. ඒ කියන්නේ 20 24 ඊට දවස් 9කට පසු ඒ කියන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර් 22දා ඒ ප්‍රකාශයම ගරු ජනාධිපතිතුමා දෙවන වතාවට පාර්ලිමේන්තුවට කළා. ඒ කරේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට කරමින්. ඒකට වෙනස් ප්‍රකාශයක්. ඒ සමග ගැටෙන ප්‍රකාශයක් කෙරුණා මේ අවුරුද්දේ 20 24 පෙබරවාරි 13 වෙනිදා ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශයක් නිකුත් කරමින් කිව්වා ජනාධිපතිවරණය මේ අවුරුද්දේ නිසි කාලයේ පැවැත්වෙනවා හැබැයි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන්නේ 20 25 අවුරුද්දේ මුල් කොටසේ කියලා. ඒතර මේ ප්‍රකාශ එකිනෙකට ගැටෙනවා පරස්පර ප්‍රකාශ.
නිසා තමයි මේ සම්බන්ධයෙන් යම්කිසි අවිනිශ්චිතභාවයක් ජනතා මනසේ ඇති වෙලා තිබෙනවා. දැන් ජනතාවගේ උනන්දු උද්‍යෝගයේ තියන්නේ වෙන කිසිම දෙයකට වඩා ජනාධිපතිවරණය ගැන. ඒක තමයි ප්‍රමුඛ අවශ්‍යතාවය. හැමෝටම වමනා වෙලා තියෙන්නේ ජනාධිපතිවරණයක්. ඒ කියන්නේ නියම වරමක් තියෙන ජනාධිපතිවරයෙකුට රට බාර දෙන්න. එහෙම තත්ත්වයක් අද නැහැ. දැන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂත්වයක් තියෙනවා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා අදාළ නීති අනුව වෙන කිසිම මැතිවරණයකට බලපාන නොවන නීතිමය තත්ත්වයක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තිබෙනවා. ඒ තමයි කිසිම සැකයකින් තොරව ජනාධිපතිවරණය එක්තරා කාල රාමුවක් තුල පැවැත්විය යුතුයි. ඒක අනිවාර්යයි. ඒ පිළිබඳ කිසිම නම්‍යශීලී භාවයක් කොහෙත්ම නැහැ. නිශ්චිත කාල වකවානුවක් අනුව ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ. එහෙම තත්ත්වයක් වෙන කිසිම මැතිවරණයක් සම්බන්ධයෙන් නැහැ. දැන් මොකද්ද මේ කාල වකවානුව? අනිවාර්යෙන් මේ අවුරුද්දේ සෙප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 කියන ඒ කාල සීමාව තුළ අනිවාර්යෙන් ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ. සෙප්තැම්බර් 17 වෙනදා කියන්නේ පොයේ දවසක්. එදා මැතිවරණ පවත්වන්න බෑ. ඒ කියන්නේ සෙප්තැම්බර් 18 හා ඔක්තෝබර් 17 අතර කාලය තුළ අපේ නීතිය යටතේ කිසිම බුරුලක් නැහැ. ඒක එහාට මෙහාට වෙනස් කරන්න බෑ, කල් දාන්න බෑ. ඒ කාල වකවානුව තුළ අනිවාර්යෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. ඒ ගැන වචන දෙකක් නැහැ. දැන් මේ අවුරුද්දේ ජූලි 15 වෙනිදා ඉතාමත් වැදගත් දෙයක් සිදු වෙනවා. ඒ කියන්නේ මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබෙනවා ජනාධිපතිවරණය සම්බන්ධ ප්‍රකාශනය නිකුත් කිරීමට. ජනාධිපතිවරණය පැවැත්වීමේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ ප්‍රකාශනයකින්. ඒ ප්‍රකාශනය කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට අයත් වෙනවා ජූලි 15. ඒ ප්‍රකාශනය නිකුත් කිරීමෙන් පස්සු සෑම පියවරකටම නිශ්චිත දිනවකවානු තියෙනවා. ප්‍රකාශනය කරනවා ජනාධිපතිවරණය සම්බන්ධයෙන්. ඊට පස්සේ පියවර රාශියක් ගන්න සිදු වෙනවා. හැම පියවරටම බොහොම නිශ්චිත කාල සීමාවක් සඳහන් කරලා තියෙනවා අපේ නීතියේ. නාම යෝජනා බාරගැනීමේ දිනයට අවම කාලයේ දින 16යි, උපරිම කාලයේ දින 21යි. ඒ කියන්නේ ප්‍රකාශනය පත් කරනවා, ඊට පස්සේ නාම යෝජනා බාර ගන්නවා. ඒකත් යම් කිසි කාල සීමාවක් තුළ අවම දින 16යි, උපරිම දින 21යි. ඊට පස්සේ එන්නේ ඡන්ද ව්‍යාපාරේ. ඒ කියන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන සියලුම අපේක්ෂකයන් ඒගොල්ලන්ගේ ඡන්ද ව්‍යාපාරය කරගෙන යනවා. ඒකටත් කාල සීමාවක් තියෙනවා. ඒකට අවම කාලයේ දින 28යි, උපරිම කාලයේ දින 42යි. ඒතර මේ අනුව මේ ඔක්කොම බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා අපේ නීතියේ. මේක සුවිශේෂ තත්ත්වයක්. පළාත් පාලන ආයතන මැතිවරණය වගේ නෙමෙයි, පාර්ලිමේන්තු මැතිවරණය වගේ නෙමෙයි, මේවා ගලින් කොටලා වගේ නිශ්චිත වශයෙන් අපේ නීතියේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් 17 වෙනකොට ජනාධිපතිවරණය පවත්වලා ඒ ඔක්කොම වැඩ කටයුතු අවසන් වෙන්න ඕනේ. ඔක්තෝබර් 14 පස්සේ එක දවසක්වත් කල් දාන්න බෑ ජනාධිපතිවරණය පැවැත්වීම. ඒක සක්සුදක්සේ පැහැදිලි. දැන් මේ අවුල ඇති කරන්න හදන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන කතා කරන්නේ.
ඒ සම්බන්ධයෙන් උත් නීති තත්ත්වය ඉතාමත් පැහැදිලි පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා අවුරුදු දෙකම ආරක් ගත වුණායින් පස්සේ ජනාධිපතිවරයාට අභිමතය තියෙනවා ඕනෑම වෙලාවක පාර්ලිමේන්තු විසිරුවා හරින්න එතකොට ඒ බලය පාවිච්චි කරමින් ජනාධිපතිවරයාට පුළුවන් ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව විසිරුවා හරින්න දැන් විසයි විසේ අගෝස්තු මාසයේ පවත්වපු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ දැන් අවුරුදු දෙකමාරක් ගත වෙලා තියෙනවා ඒ නිසා ජනාධිපතිවරයාට නීති යටතේ බලය තියෙනවා ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව විසිරුවා හරින්න එසේ කළොත් විසිරුවා හැරීමෙන් පසු නාම යෝජනා බාර ගන්න ඕනේ ඒක පටන් ගන්නවා විසිරුවා හැරීමෙන් දවස් 10කට පස්සේ අවසාන වෙනවා දවස් 17කට පස්සේ එතකොට ඒ සතිය තුල නාම යෝජනා බාර ගන්න ඕනේ ඊළඟට ඡන්ද ව්‍යාපාරේ පටන් ගන්නවා ඒකටත් කාල සීමාවක් තියෙනවා අවම වශයෙන් දින 35යි උපරිම වශයෙන් දින 49යි දැන් ජූලි 15 තීරණාත්මක දෙයක් වුණා වෙනවා ජූලි 15 තීරණාත්මක දෙයක් වෙනවා ඒ තමයි මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබෙනවා ජනාධිපතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට ඒක ඒගොල්ලෝ කරන්න ඕනේ කිරීමේ නීතියෙන් බැඳිලා සිටිනවා දැන් මේ ඔක්කොම මැද්දේ පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන කතා කරනවා නම් එතකොට පාර්ලිමේන්තු මැතිවරණය ජූලි 15ට ඉස්සෙල්ලා පවත්වලා ඒ වැඩ කටයුතු ඔක්කොම අවසන් කිරීමට නම් අනිවාර්යෙන් වර්තමාන පාර්ලිමේන්තුව මැයි 13 වෙනිදා මේ අවුරුද්දේ මැයි 13 වෙනිදා ආරම්භ වන සතිය තුන විසිරුවා හරින්න ඕනේ මැයි මැද හරියේ මැයි මැද හරියේ වර්තමාන පාර්ලිමේන්තුව විසිරුවා හරින්නේ නැතිනම් ජූලි මාසයේ මැද කොටසට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා ඒ වැඩ කටයුතු අවසන් කිරීමට පුළුවන් කමක් නැහැ හැබැයි ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන නෙවෙයි ජනතාව කතා කරන්නේ අවධානය යොමු වෙලා තියෙන්නේ ජනාධිපතිවරණයක් ගැන එතකොට කිසිම හේතුවක් නිසා ජූලි මාසයේ මැද කොටසට පස්සේ මැතිවරණ කොමිෂන් සභාවට පුළුවන් කම නැහැ ජනාධිපතිවරණය පවත්වන ප්‍රකාශනය කල් දැමීම කිසිම හේතුවක් නිසා මොනව වෙනවා වුණත් මොනව නොවෙනවා වුණත් ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වනවා ඒ සම්බන්ධයෙන් සැලසුම් හදලා තියෙනවා ඒ ක්‍රියාදාමය ආරම්භ වෙලා තියෙනවා ඒ විදිය තර්කයක් ඉදිරිපත් කිරීමෙන් පවා ජනාධිපතිවරණය සම්බන්ධ ප්‍රකාශනය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිම බලයක් පුළුවන් කමක් නැහැ ජූලි මාසයේ මැද කොටසෙන් පස්සේ ඒක කරන්නම වෙනවා එතකොට ජූලි මාසයේ මැද කොටස වෙනකොට මේ ප්‍රකාශනය නිකුත් වෙනවා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් ගැන කතා කිරීම කිසිම තේරුමක් නැති වැඩක් වෙනවා එතන මේ අතර මේ තීරණාත්මක සාධක වෙන්නේ විශේෂයෙන්ම අපේ රටේ අමිහිරි කටුක අද්දකීම් ආශ්‍රයෙන් තීරණාත්මක කාර්යණේ වන්නේ මුදල් ප්‍රතිපාදන ඒවනේ මෙතෙක් දුරට නොදුන්නේ මේ රටේ ජනතාවගේ සර්වදන ඡන්ද බලය උදුරා ගැනීම සම්බන්ධයෙන් මේ රටේ මැතිවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් අන්ත පරාජයකට පත්වෙන බව දන්න රජයක් දීන් දිගටම මැතිවරණ කල් දැමීම සඳහා පාවිච්චි කරපු උපක්‍රමයේ වෙන කිසිම දෙයක් නෙමෙයි සල්ලි ලබා දෙන්නේ නැහැ මැතිවරණ කොමිෂන් සභාවට. ඒක තමයි පාවිච්චි කරපු ආයුධය. දැන් ඒක මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිසේත් කරන්න බෑ. පළාත් පාලන ආයතන 334ක මැතිවරණ කල් දාලා අද වෙනතුරු අපේ රටේ ජනතාවගේ ඡන්ද බලයෙන් පත්වෙච්ච එක ප්‍රාදේශීය මන්ත්‍රී
ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් නගර සභා මන්ත්‍රීවරයෙක් එක මන්ත්‍රීවරයෙක් ජන මතයට අනුකූලවපත් වෙච්ච රටේ කිසිම තැනක නැහැ. ඒ තත්වය ඇතිකලේ සල්ලි දීලා නැතුව මැතිවරණ කොමිෂන් සභාවට. අන්න ඒ උපක්‍රමය පාවිච්චි කරමින් ජනාධිපතිවරණේ කල් ලැබීමට කිසිසේත් පුළුවන් කමක් නැහැ. ඒ මොකද 20යි 23 නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැය ලේඛනය. ඒකෙන් රුපියල් බිලියන 10ක්. ඒ කියන්නේ මිලියන 10000ක් වෙන් කරා 20යි 24 පවත්වනු ලබන ජනාධිපතිවරණය සඳහා. දැන් මේ අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් අර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වෙන් කරපු රුපියල් මිලියන 10000 කොටසක්වත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා පාවිච්චි කරන්න බෑ. ඒක කිසිසේත් කරන්න බෑ. ජනාධිපතිවරණයට වෙන් කරපු මුදල් සම්පූර්ණ වශයෙන් හෝ කොටසක් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා කිසිසේත් පාවිච්චි කරන්න බෑ. එහෙම පාවිච්චි කළා ඊට පස්සේ කියන්න බෑ දැන් ජනාධිපතිවරණය පවත්වන්න සල්ලි නැහැ කියලා. එහෙම තර්කයකට කිසිසේත් ඉඩක් නැහැ අපේ රටේ නීති යටතේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වන වගන්තියේ 4 වන උපවගන්තියේ යටතේ පැහැදිලිව සඳහන් වෙනවා පාර්ලිමේන්තු මැතිවරණයකට විශේෂ මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමක් කෙරිලා නැත්නම් එවන් අවස්ථාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා නම් එතකොට ජනාධිපතිවරයාට සිදු වෙනවා ඒකාබද්ධ අරමුදලෙන් මුදල් ලබාගෙන ඒක වෙන් කිරීමට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ප්‍රකාශ කළා මේ මැතිවරණ දෙකම පවත්වනවා නම් අර පරිස්සමෙන් ඒක කළ යුතුයි කියලා. කියන්නේ දෙකම පැවැත්වීම සඳහා ඒ ලබා දීලා තිබෙන මුදල ඒ කියන්නේ බිලියන 10 මිලියන 10000 අර පරිසමෙන් පාවිච්චි කළ යුතුයි කියලා. හැබැයි අපේ රටේ නීති තත්ත්වයේ ඉතාම පැහැදිලි ජනාධිපතිවරණය සඳහා වෙන් කළ තිබෙන මුදල කිසිසේ පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා පාවිච්චි කරන්න බෑ. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කරනවා නම් එහෙනම් අනිවාර්යෙන් ඒ සඳහා වෙනම මුදලක් වෙන් කරගත යුතුයි. ඒකාබද්ධ ආරම්භන. ඒතොර එදෙන කිසිම අවුලක් නැහැ. ඕනෑ කමින් නැති කරපු අවුලක් ජනතාව නොමඟ යෙවීම සඳහා. එතකොට මේක ඉතාමත් වැදගත් වන්නේ මේ ළඟදී වෙච්ච සිදුවීම් නිසා. කලාත් පාලන ආයතන මැතිවරණය පවත්වන්න තිබුණේ ගිය අවුරුද්දේ මාර්තු මාසයේ ඉස්සෙල්ලා. ඒ සඳහා පාර්ලිමේන්තුව අයවැය ලේඛනයෙන් පැහැදිලිව රුපියල් බිලියන 10ක් රුපියල් මිලියන 10000ක් වෙන් කළා තිබුණා. හැබැයි ඒ මුදල ලබා දුන්නේ නැහැ. ඒ මුදල ලබා දුන්නේ නැහැ. ඒ සඳහා හරි පුදුම විදිහේ උපක්‍රමයක් ආණ්ඩුව පාවිච්චි කළා. හරි පුදුම විදිහේ උපක්‍රමයක් ආණ්ඩුව පාවිච්චි කළා. 20යි 23 ජනවාරි 30 වෙනිදා කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා. රටේ තියෙන ආර්ථික අර්බුදය නිසා මුදල් වෙන් කරන්න පුළුවන් වන්නේ යම් යම් විශේෂ අරමුණු සඳහා පමණයි කියලා. වැටුප් ගෙවීමට, විශ්‍රාම වැටුප් ගෙවීමට අන්න ඒවා වැනි දේවල් වලට පමණයි කියලා මුදල් වෙන් කරන්න පුළුවන් වන්නේ. එතකොට ඒ ලයිස්ට්ුවේ සඳහන් නොවන කිසිම දෙයක් සඳහා මුදල් ඇමතිවරයාගේ
විශේෂ අනුමැතියකින් තොරව මුදල් වෙන් කරන්න බෑ කියලා. එතකොට මැතිවරණ ඇතුළත් කරලා තිබුණේ නැහැ ඒ ලයිස්තුවට. මැතිවරණ ඇතුළත් කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මැතිවරණ වලට සඳහා මුදල් වෙන් කරන්න බෑ. එතකොට ඒ අනුව මේ අවුරුද්දේ පෙබරවාරි 2 වෙනිදා චක්‍රලේඛනයක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් වෙන් කරන්න බෑ. මුදල් ඇමතිවරයාගේ අනුමැතිය. ඒ තරම් නෙවෙයි. රජයේ ප්‍රකාශ කළා ඒක උල්ලංඝනය කරමින් රජයේ කිසිම නිලධාරියෙක් මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් වෙන් කරනවා නම් ඒ නිලධාරියට සිදු වෙනවා එයාගේම පොකට් එකෙන් ඒ මුදල් පියවල් දෙන්න. එහෙම කළා තමයි බය කරේ. මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් රජයේ මුද්‍රණාලය පොලිසිය මේ සියල්ලක්ම බය කරා. මැතිවරණයකට මුදල් ලබා දුන්නොත් එතකොට තමන්ගේම පෞද්ගලික මුදලෙන් ඒක පියවා ගැනීමට සිදු වෙනවා කියලා. අන්න ඒ විදිහේ තර්ජනයක් කළා තමයි මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය කුල්ලකෑ. දැන් මම කියනවා ඒ කැබිනට් තීරණය හා ඒ චක්‍රලේඛනය තමයි ප්‍රජාතන්ත්‍රවාදී මලගම් අනාගත රජයක ප්‍රථම කාර්යභාරයේ වියුත්තේ ඒ ප්‍රජාතන්ත්‍ර ද්‍රෝහී කැබිනට් තීරණය හා ඒ චක්‍රලේඛනය වහාම අවලංගු. මැතිවරණ පැවැත්වීම වැළැක්වීම සඳහා ඒක චේතනාන්විත සැලසුම් සාගත උපක්‍රමයක. ඒක සම්පූර්ණයෙන් නිෂේධ කිරීම තමයි අනාගත රජයක ප්‍රථම කාර්යභාරයේ වියුක්තය. අවසාන කාර්යය ප්‍රියසාද් ඩෙප් කොමිෂන් සභාව. ඒ කියන්නේ ජනාධිපතිවරයා පත් කළ කොමිෂන් සභාවක්. ඒකේ සභාපතිවරයා හිටපු අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් මැතිතුමා. ඒකේ විෂයපටේ ඉතාමත් පුළුල්. මේ රටේ සියලුම මැතිවරණ සම්බන්ධයෙන් නීතියට අවශ්‍ය සංශෝධන මොනවද කියලා හොයා බලලා ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්නයි කියලා තමයි ප්‍රියසාද් ඩෙප් කොමිෂන් සභාවට රජය උපදෙස් දුන්නේ. දැන් ඒ කොමිෂන් සභාව යම් යම් සංශෝධන යෝජනා කරනවා නම් ඒවා අනාගතයට බලපාන්නේ ඒ සංශෝධන ක්‍රියාත්මක කරන තුරු ජනාධිපතිවරණය කල් දැමීමට කිසිම පදනමක් නැහැ. කිසිය තර්ක කරන්න බෑ. ප්‍රේසාර් ඩෙප් කොමිෂන් සභාවේ විෂයපටය ඉතාමත් පුළුල්. ජනාධිපතිවරණය සම්බන්ධ නීතියත් සංශෝධනය කිරීමට ඒ අයට පුළුවන් යෝජනා ඉදිරිපත් කිරීම. එතකොට ඒ යෝජනා ක්‍රියාත්මක කළා පමණයි ජනාධිපතිවරණය පවත්වන්නේ කියන එහෙම තර්කයකට කිසිසේත් ඉඩක් නැහැ. ලෝකයේ කිසිම රටක සර්ව සම්පූර්ණ ඡන්ද ක්‍රමයක් නැහැ. එතකොට දැන් තියෙන ක්‍රමයේ යටතේ මේ අවුරුද්දේ ජනාධිපතිවරණය අනිවාර්යෙන් පවත්වන්න ඕනේ. දැන් තියෙන ක්‍රමයේ යටතේ ඒක පස්සේ වෙනස් කරන්න ඕනේ. ඒක වෙනස් කරන්න ඕනේ ජනාධිපතිවරයා පවත්වන්න, රට පිළිගන්න, වරමක් තියෙන ජනාධිපතිවරයෙක් පත් කරන්න. ඊට පස්සේ ඒ නීතියේ යම් යම් දෝෂ තියෙනවා නම් ඒවා නිවැරදි කිරීමේ කාර්යවේට ඊට පස්සේ අත තියන්න ඕනේ. ඒකේ මුවාවෙන් ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත් පුළුවන් කමක් නැහැ.